අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. දයාබර දේව දරුවනේ අද දවසෙත් මේ ශුද්ධ වූ වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. ශුද්ධ බයිබලයේ පිලිපි 4 වන පරිච්ඡේදයේ 8 වන පදය. ඉතින් සහෝදරයනි යම් පමණදේ සැබෑද යම් පමණදේ ගරු කටයුතුද යම් පමණදේ සාධාරණද යම් පමණදේ පිරිසිදුද යම් පමණදේ ආදරණීයද යම් පමණදේ යහපත් කීර්තියක් ඇතිව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරපල්ලා. හාලෙලූයා. අද දවසේ බොහෝ වෙලාවට මිනිස්යෝ දකින්න කැමති තව කෙනෙක්ගේ වැරදි ඒව බලලා ඇද කියන්න ඒක ගැන සන්තෝෂ වෙන්න තව කෙනෙක් එක්ක කතා කරන්න විවේචනය කරන්න අපි කියන්නේ ඒවා මාරු කරගන්නවා ආ එයා මෙහෙමයිලු නේද මෙයා එහෙමයිලු නේද නමුත් මේ නොවේ සුදුසු ස්වාමින් වහන්සේ කතා කරනවා ඉතාමත් ධනාත්මකව සහෝදරයනි යම් පමණ දෙයක් සැබෑව තියෙනවද ඒවා ගරු කටයුතු තැනක් තියෙනවද ඔබ ගරු කරන්ට යුතු තැනක් අවස්ථාවක් තියෙනවද එක් තැනක් යම් තැනක් සාධාරණයිද පවිත්‍රයිද ඒ දේවල් අපි ඒ තැන ඒ ස්ථානයේ ශුද්ධව අපි කතා කරමු ආදරණීය දේවල් තියෙනවද අපි ධනාත්මක දේවල් ගැන කතා කරනවා යම් පමණ යහපත් කීර්තියක් ඇතිව තිබේද කීර්තියක් ඇති දෙයක් තියෙනවද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් යම් කෙනෙක් ගැන අපි ගුණයක් ගුණාත්මක දෙයක් ගැන කතා කරනවා අපි යම් කෙනෙක් ගැන ප්‍රශංසා කරනවා මේ වගේ දේවල් තියෙනවද එහෙනම් ඒවා මෙනෙහි කරන්නට කියලා කියනවා අපි කාලේ මොකටද අපි තව කෙනෙක් ගැන කතා කරලා තව කෙනෙක් ගැන දොස් තියලා විවේචනය කරලා අපි ඒ බේද බින්න ඇති කරලා ඇයි කාලය මේ වගේ දේවල් වලට අපි නාස්ති කරන්නේ ස්වාමීන් වහන්සේ කියනවා අපි යහපත් දේ යම් පමණ මෙච්චරක් යම් පමණ දේ සැබෑව ගුරු ගුණගරුක දේ ආදරණීය බව කීර්තියක් ඇති බව ප්‍රශංසාවක් තියෙන බව මේ දේවල් කතා කරන්න මේව මෙනෙහි කරන්න මෙන්න ස්වාමීන් වහන්සේගේ දරුවන්ට තිබිය යුතු දේවල් හාලෙලූයා හාලෙලූයා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේ කතා කරනවා අද දවසේ ඔබට ඔබේ ජීවිතේ යම් කාලයක් තව කෙනෙක් ගැන කතා කරලා ඔබ නිකාං නාස්ති කරන්නට බලාගෙන ඉන්නවද එහෙනම් උන්වහන්සේ මෙන්න කියනවා මෙන්න මේ දේවල් මෙනෙහි කරන්න ඔබේ ජීවිතේ ආශිර්වාද වෙන්න යනවා හාලෙලූයා අද දවසෙත් වචනය ඔබගේ පාදයට පහනක් ඔබේ මාවතට එළියක්ම වේවා මගේ ජීවමාන දෙවි පියාණනි අබාතාත්තේ අද දවසෙත් වචනේ නිසා ස්තුති කියනවා ඔබ වහන්සේගේම දෑතට මේ අසන සියලු දරුවෝ බාර කරනවා ස්වාමිනි යම් පමණ දෙයක් මේ අයට දැනුණාද මම ඔබ වහන්සේට ස්තුති කියනවා මේ වචනය නිසා ස්වාමිනේ ජීවිත වෙනස් වෙන නිසා මගේ ජීවමාන දෙවි පියාණන් වහන්සේට নমස්කාර වේවා සියල්ලම ඔබ වහන්සේගේම බලවන්ත දෑතට බාර කරනවා ආශිර්වාද කරමැනව සතුට සමාදානීය ප්‍රීතිය සැපීම නිදහස හැම කෙනෙක් සමගම ලැබුවමැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ ශුද්ධ වූ නාමයෙන් අද දවසත් ඔබට සුබම සුබ ආශිර්වාදමත් දවසක් වේවා ඔබ සැමටම ජේසු පිහිටයි